පහල් ශ්‍රේණිය විද්‍යාව 16 වන පාඩම තමයි පදාර්ථයේ වෙනස් වීම. මෙම පාඩමේ දෙවැනි කොටස සක්‍රීයතා ශ්‍රේණිය වායු පිළියෙල කිරීම ගුණ හා භාවිත ගැන තමයි අපි මෙහිදී සාකච්ඡා කරන්නේ. අපි දුවේ පුතේ දැන් සක්‍රීයතා ශ්‍රේණිය ගැන කරුණු ටිකක් දැනගමු. දැනටම දුවේ පුතේ ඔයාලා දන්නවා ලෝහ ඔක්සිජන් සමග ජලය සමග තනුක අම්ල සමග වගේම ලෝහ ලවණ සමගද විවිධ ප්‍රතික්‍රියා දක්වනවා කියලා. ඒ නිරීක්ෂණත් වෙනත් දත්තත් පදනම් කරගෙන තමයි සක්‍රීයතා ශ්‍රේණිය ගොඩනංවලා තියෙන්නේ. ඒ අනුව සක්‍රීයතා ශ්‍රේණිය කියලා කියන්නේ ලෝහ ඒවායේ ප්‍රතික්‍රියතාවේ අවරෝහණ පිළිවෙලට සකස් කළ විට ලැබෙන ශ්‍රේණියට. අලෝහයක් වන හයිඩ්‍රජන් සක්‍රීයතා ශ්‍රේණියට අදාළ නැතත් ලෝහවල සක්‍රීයතාව සංසන්දණයට මෙය සටහනට ඇතුළත් කර තියෙනවා. හොඳයි පුතේ, අපි දැන් බලමු සක්‍රීයතා ශ්‍රේණියේ ප්‍රයෝජන මොනවද කියලා. ලෝහ ගබඩා කර තැබීමේදී ඒවායේ ආරක්ෂාවට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීමට සක්‍රීයතාව ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණ විදිහට සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් වැනි අධික ප්‍රතික්‍රියාවක් තියෙන ලෝහ ගබඩා කර තියෙන්නේ භූමි තෙල්, ද්‍රව පැරපින් වැනි ද්‍රව තුල. නැත්නම් මෙම ලෝහ වාතයට නිරාවරණය වුණොත් වාතයේ සංඝටක සමග ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේම ලෝහ විකාදනය වළක්වා ගැනීමට උපක්‍රම යොදා ගැනීමට සක්‍රීයතාව වැදගත් වෙනවා. උදාහරණයක් තමයි යකඩ මල බැඳීම වැළැක්වීමට ඊට වඩා සක්‍රීය ලෝහ වන මැග්නීසියම් සින්ක් සමග යකඩ ස්පර්ශ කර තැබීම. තවත් ප්‍රයෝජනයක් තමයි සක්‍රීයතා ශ්‍රේණිය උපකාරයෙන් විද්‍යුත් රසායනික කෝෂ නිපදවීමට සුදුසු ලෝහ තෝරා ගැනීමට හැකිවීම. ලෝහ නිස්සාරණයට උචිත ක්‍රම තීරණය කිරීම සඳහා සක්‍රීයතා ශ්‍රේණිය ප්‍රයෝජනවත් වෙනවා. හොඳයි, ලෝහ නිස්සාරණය කියන්නේ පුතේ යම් ලෝහයක් අඩංගු ස්වභාවික ලෝපසින් ලෝහය වෙන්කර ගැනීමට. උදාහරණයක් විදිහට සෝඩියම් පොටෑසියම් ලෝහ බලමු. මෙම ලෝහ දෙවර්ගයේම ඉතා සක්‍රීය ලෝහ. ඒ නිසා සක්‍රීයතා ශ්‍රේණිය ඉහළින්ම පිහිටා තියෙනවා. ඒ වගේම නිදහස් මූලද්‍රව්‍ය ලෙස ස්වභාවිකව පවතින්නේ. ඒවා ඉතා ස්ථායි අයනික සංයෝග විදිහට තමයි තියෙන්නේ. ඉතින් පුතේ මෙම අයනික සංයෝග වලින් ලෝහය වෙන්කර ගැනීමට නම් ප්‍රබල නිස්සාරණ ක්‍රමයක් වන විද්‍යුත් විච්ඡේදන ක්‍රමය යොදා ගන්නවා. මෙහිදී අදාළ ලෝහයේ විලීන ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනය කිරීම සිදු කරනවා. අනෙක් උදාහරණය තමයි සක්‍රීයතා ශ්‍රේණිය මධ්‍යස්ථව පිහිටි යකඩ, ටින්, සින්ක්, ලෙඩ් වැනි ලෝහ නිස්සාරණය කරන්නේ වෙනත් සංයෝග මගින් ඔක්සිහරණය කිරීමේ ක්‍රමයට. සක්‍රීයතා ශ්‍රේණියේ පවතින සක්‍රීයතාව අඩු ලෝහ වන සිල්වර්, ගෝල්ඩ්, ප්ලැටිනම් සලකන විට ඒවා නිදහස් ලෝහ ලෙසම ස්වභාවිකව අනෙකුත් සංඝටක සමග මිශ්‍රව පවතිනවා. ඒවා මිශ්‍රණ වෙන් කරගන්නා භෞතික ක්‍රම මගින් නිස්සාරණය කරගන්න පුළුවන්. ඒ අනුව සක්‍රීයතා ශ්‍රේණියේ ඉහළින් ඇති ලෝහ නිස්සාරණයට විද්‍යුත් විච්ඡේදනය වැනි ප්‍රබල නිස්සාරණ ක්‍රම සක්‍රීයතා ශ්‍රේණියේ පහළ ඇති ලෝහ නිස්සාරණයට වඩා පහසු භෞතික ක්‍රම භාවිත කරනවා. අපි ඊළඟට කතා කරන්න යන්න පුතේ යකඩ නිස්සාරණය ගැන. මිනිසාගේ ජීවිතයට ඉතා වැදගත් වූ ලෝහයක් තමයි යකඩ කියන්නේ. යකඩ සක්‍රීයතා ශ්‍රේණියේ මැදට වන්න පිහිටා ඇත. ඒ වගේම යකඩ නිස්සාරණය කිරීමේ පසෙන් ලබා ගන්නා යපස් වලින්
යපස් වල ප්‍රධාන සංඝටකය තමයි හීමටයිට් කියන්නේ. එහි සූත්‍රය Fe2O3. යපස් වලින් යකඩ නිස්සාරණය කර ගැනීමට ධාරා ඌෂ්මකය කියන විශේෂ උපකරණය භාවිතා වෙනවා. අපි සක්‍රීයතා ශ්‍රේණියේ ප්‍රයෝජන ගැන කතා කරද්දී දැනගත්තා යකඩ වැනි ලෝහ නිස්සාරණයට කළ යුත්තේ වෙනත් සංයෝග මගින් ඔක්සිහරණය කිරීම කියලා. යකඩ නිස්සාරණය සිදු කරන්නේ ධාරා ඌෂ්මකය තුල. ධාරා ඌෂ්මකය කියන්නේ මීටර් 60ක් පමණ උස විශේෂිත හෝරණයක්. මෙහි ඉහළ කොටසෙන් සිහින්ම කුඩු කළ හිමුගල් හෝ හීමටයිට් කියන අමුද්‍රව්‍ය ඇතුල් කරන අතරම පහළින් සෙල්සියස් අංශක 650ක් පමණ වන වායු ධාරා ඇතුල් කරනවා. මේ උණුසුම් වායුව නිසා ඌෂ්මකය තුල ප්‍රතික්‍රියා කිහිපයක් සිදු වෙනවා. ඒ වගේම පහළින් ද්‍රව යකඩ ලැබෙනවා. මෙම ද්‍රව යකඩ පිටවීමෙන් පිටතට ලබා ගන්නවා. ඒ වගේම ද්‍රව යකඩ මත ලෝබර පාවෙමින් පවතිනවා. මේ ලෝබර පිටවීම ඔස්සේ ඉවත් කර ගන්නවා. සෑදෙන අපවායු පෝරණුවේ ඉහළ කොටසින් පිටවෙනවා. මෙහිදී ධාරා ඌෂ්මකය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1900ක් අතර අගයක් ගන්නවා. යකඩ නිස්සාරණයේදී ධාරා ඌෂ්මකය තුළ ප්‍රතික්‍රියා කිහිපයක්ම සිදුවෙනවා. කෝක් හෙවත් කාබන් වාතය සමග දහනෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව සෑදෙනවා. සෑදෙන කාබන් ඩයොක්සයිඩ් වායුව නැවත කෝක් සමග ප්‍රතික්‍රියාවෙන් කාබන් මොනොක්සයිඩ් වායුව සෑදෙනවා. කාබන් මොනොක්සයිඩ් වායුව හීමටයිට් සමග ඔක්සිහරණයෙන් ද්‍රව යකඩ සෑදෙනවා. හුණුගල් හෙවත් කැල්සියම් කාබනේට් වියෝජනය වී කැල්සියම් ඔක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් සෑදෙනවා. යපස් වල අපද්‍රව්‍ය ලෙස සිලිකා හෙවත් සිලිකන් ඩයොක්සයිඩ් හා ඇලුමිනා හෙවත් ඇලුමිනියම් ඔක්සයිඩ් තියෙනවා. මේවා හුණුගල් වියෝජනයෙන් ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර ලෝබර සෑදෙනවා. ලෝබර ලෙස හැඳින්වෙන්නේ එලෙස සෑදෙන කැල්සියම් සිලිකේට් හා කැල්සියම් ඇලුමිනේට්. දුවේ රන් ලෝහය යකඩ වලටත් වඩා මිනිසාට සමදගමක් ඇති ලෝහයක් විදිහට හඳුන්වන්න පුළුවන්. කාසි විවිධ ප්‍රතිමා ලිපිලේඛන සකස් කිරීමට රන් ලෝහය යොදාගෙන තියෙනවා කියලා සාක්ෂි දෙනවා. දැන් බලමු මෙම ලෝහය නිස්සාරණය කරන්නේ කොහොමද කියලා. රන් සක්‍රීයතා ශ්‍රේණියේ පහළ පවතින ලෝහය. නිදහස් මූලද්‍රව්‍ය ලෙස ස්වභාවිකව පවතින නමුත් වෙනත් අපද්‍රව්‍ය සමග මිශ්‍රව පවතිනවා. අපි සක්‍රීයතා ශ්‍රේණියේ ප්‍රයෝජන කතා කරද්දී අපි සාකච්ඡා කළා සක්‍රීයතා ශ්‍රේණියේ පහළ පවතින ලෝහ නිස්සාරණයට භෞතික ක්‍රම යොදා ගන්නවා කියලා. ඉතින් රන් ලෝහය සක්‍රීයතා ශ්‍රේණියේ පහළ පවතින ලෝහයක් නිසා රන් ලෝහය අඩංගු ලෝපස ගැරීමෙන් යම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඉවත් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සියුම්ම කුඩු කර ගලා යන ජල පහරකට මිශ්‍ර කළ විට ආරම්භයේදීම පතුලට යන්නේ ඝනත්වයේ වැඩි රන් ලෝහය. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ වායුවල ගුණ මොනවාද, ඒවා පිළියෙල කරන්නේ කොහොමද සහ ඒවායේ භාවිත පිළිබඳව. මෙහිදී වායු වර්ග තුනක් පිළිබඳ අවධානය යොමු කරනවා. ඒ හයිඩ්‍රජන්, ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් වායුවන් ගැන. දුවේ පුතේ, දැන් අපි වායුවල භෞතික හා රසායනික ලක්ෂණ සලකා බලමු. හයිඩ්‍රජන් වායුව ගත්තහම
එය සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය අඩුයි. නමුත් ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් වායුන් කියන්නේ සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි වායුන්. හයිඩ්‍රජන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 2යි, ඔක්සිජන් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 32 වන අතර කාබන් ඩයොක්සයිඩ් වලය 44ක් වෙනවා. හයිඩ්‍රජන් කියන්නේ දහනය කළ හැකි වායුව. ඒ වගේම ඔක්සිජන් කියන්නේ දහන පෝෂක වායුව. නමුත් කාබන් ඩයොක්සයිඩ් කියන්නේ දහනය හෝ දහන පෝෂකයක්ද නොවන වායුව. හයිඩ්‍රජන්, ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් වායුව ගත්තහම මේ තුනම සුළු වශයෙන් ජලයේ දිය වෙනවා. ඒ වගේම මෙම වායුන් තුනම අවර්ණ ගන්ධයක් නැති වායුන් විදිහට සලකන්න පුළුවන්. දැන් අපි හයිඩ්‍රජන් වායුව පිළියෙල කරගන්න ආකාරය දෙසට අවධානය යොමු කරමු. සිං කැබලි සහ තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එකිනෙකට ප්‍රතික්‍රියා කරවා අපිට පුළුවන් හයිඩ්‍රජන් වායුව නිපදවා ගන්න. ඒ සඳහා විද්‍යාගාරය තුළදී මෙන්න මේ ඇටවුම භාවිතා කරන්න පුළුවන්. මෙහිදී පිටවන හයිඩ්‍රජන් වායුව විසර්ජක නලය ඔස්සේ වායු සරාවට ගමන් කරනවා. එහිදී හයිඩ්‍රජන් වායුව එකතු කරගන්නේ ජලයේ යටිකුරු විස්ථාපනය මගින්. හයිඩ්‍රජන් වායුව වායු සරාවට ඇතුළු වන විට එහි ඇති ජලය පහළට තල්ලු වීම සිදු වෙනවා. ඒ වගේම මෙහි දැක්වෙන ආකාරයට වාතයේ යටිකුරු විස්ථාපනයෙන්ද හයිඩ්‍රජන් වායුව එකතු කරගන්න පුළුවන්. නිපදවාගත් හයිඩ්‍රජන් වායුව හඳුනා ගැනීමට නම් දුවේ පුතේ, අපි හයිඩ්‍රජන් වායුව පරීක්ෂණ නල කිහිපයකට එකතු කරගන්න ඕන. ඉන්පසු දැල්වෙන ඉරටුවක් නලය තුළට ඇතුල් කළ විට පොප් හඬ නම්මින් එම වායුව දහනය වීම සිද්ධ වෙනවා. ඒකින් අපට හයිඩ්‍රජන් වායුව හඳුනා ගන්න පුළුවන්. හයිඩ්‍රජන් වායුවේ භාවිත ගත්තහම දුවපුත එය රොකට් ඉන්ධනයක් ලෙස යොදා ගැනීම. ඒ වගේම ඇමෝනියා නිපදවීමට අමුද්‍රව්‍යයක් ලෙසත් භාවිතා කරනවා. ශාක තෙල් වලින් මාගරින් නිෂ්පාදනයට හයිඩ්‍රජන් වායුව භාවිතා වෙනවා. ඒ වගේම කාබනික සංයෝග ඔක්සිහරණය කිරීමට හයිඩ්‍රජන් භාවිතා කරනවා. දැන් දුවේ පුතේ අපි බලමු ඔක්සිජන් වායුව පිළියෙල කරගන්න ආකාරය ගැන. විද්‍යාගාරය තුළදී පොටෑසියම් පර්මැංගනේට් එහෙමත් නැත්නම් කොන්ඩිසරබ් කිරීමෙන් අපිට ඔක්සිජන් නිපදවා ගන්න පුළුවන්. ඒ සඳහා භාවිතා කරන ඇටවුම මෙන්න මේ රූප සටහනේ දැක්වෙනවා. මෙහිදීත් ඔක්සිජන් වායුව රැස් කරගන්නේ ජලයේ යටිකුරු විස්ථාපනය මගින්. ඒ වගේම ඔක්සිජන් නිපදවා ගත හැකි ක්‍රම කීපයක්ම තියෙනවා. ඒ අතරින් පොටෑසියම් නයිට්‍රේට් රත් කිරීම, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය, පොටෑසියම් ක්ලෝරේට් රත් කිරීම ගන්න පුළුවන්. ඔක්සිජන් වායුව හඳුනා ගන්න නම් දුවේ පුතේ අපි ඉස්සෙල්ලා ඔක්සිජන් වායුව නල කීපයකට එකතු කර ගන්න ඕන. ඊට පස්සේ වියලි ඉරුඩු කූරක් දැල්වලා ඒකේ පුඩිංගු ඇති වුණාට පස්සේ නිවන්න ඕන. ඊටත් පස්සේ අපි ඒ පුඩිංගු සහිත ඉරුඩු කූර අපි එකතු කරගත් ඔක්සිජන් සහිත නලයට ඇතුළු කළ විට නැවත දැල්ල සාදමින් දීප්තිමත්ව දැල්වෙනවා. දැන් දුවේ පුතේ අපි කතා කරන්නේ ඔක්සිජන් වායුවේ භාවිත පිළිබඳ. ශාක හා සතුන් ඇතුළු සියලුම ජීවීන්ට ශ්වසනයට ඔක්සිජන් අවශ්‍ය වෙනවා. යමක් වාතයේ දැවීමේදී ප්‍රතික්‍රියා වන්නේ ඔක්සිජන් වායුව සමගයි. ඒ නිසා දහනයට ඔක්සිජන් අවශ්‍ය වෙනවා.
සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය හා නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය වැනි කර්මාන්තවලදී අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීම. ලෝහ පෑසීමට භාවිතා කරන ඔක්සිඇසිටලින් දැල්ල නිපදවීමටත් ඔක්සිජන් වායුව භාවිතා කරනවා. ඒ වගේම කිමිදීමේදී හා අභ්‍යවකාශ ගමන්වලදී මෙම වායුව ප්‍රයෝජනවත් වෙනවා. දුවේ පුතේ, කාබන් ඩයොක්සයිඩ් වායුව වායුගෝලීය උෂ්ණත්ව පාලනයටත් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියටත් ඉතා වැදගත් වන වායුවක්. මෙය වායුගෝලය තුළ 0.03ක් වැනි ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. නමුත් පොසිල ඉන්ධන දහනය නිසා වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යෑම ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට හේතු වෙලා තියෙනවා. අපි මීළඟට කතා කරන්නේ එම කාබන් ඩයොක්සයිඩ් වායුව පිළියෙල කරගන්නා හා එකතු කරගන්න ආකාරය ගැන. හුණුගල් හෙවත් කැල්සියම් කාබනේට් තනුක HCl සමග ප්‍රතික්‍රියා කරවීම කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවා ගන්න පුළුවන්. විද්‍යාගාරයේදී කාබන් ඩයොක්සයිඩ් නිපදවා ගැනීමට යොදා ගන්න ඇටවුම තමයි මෙම රූප සටහනේ දැක්වෙන්නේ. මෙහිදී කාබන් ඩයොක්සයිඩ් වායුව රැස් කරගන්නේ ජලයේ යටිකුරු විස්ථාපනයේ. නමුත් කාබන් ඩයොක්සයිඩ් වල ඝනත්වය සාමාන්‍ය වාතයේ ඝනත්වයට වඩා වැඩි නිසා වාතයේ උඩුකුරු විස්ථාපනයෙන්ද මෙය එකතු කරගන්න පුළුවන්. මීළඟට අපි කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගන්න ආකාරය බලමු. මේ සඳහා ක්‍රම දෙකක් භාවිත කරන්න පුළුවන්. එකක් තමයි වියලි ඉරටුවක් ගිනි දල්වා දැල්ල සමගම කාබන් ඩයොක්සයිඩ් වායුව අඩංගු පරීක්ෂා නළයට ඇතුළු කරපු සැනින්ම දැල්ල නිවි යනවා. ඒ විතරක් නොවේ, ඉක්මනින්ම කූරෙහි ඇති පුළිඟුවද නිවි යනවා. දෙවෙනි ක්‍රමය තමයි අවර්ණ හුණු දියර තුළට අපි සාදාගත් කාබන් ඩයොක්සයිඩ් වායුව බුබුලණය කළ විට හුණු දියර කිරි පාට වෙනවා. දුවේ පුතේ, කාබන් ඩයොක්සයිඩ් වලත් භාවිත කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව ජලයේ දියවීමට ඇතිවන කාබනික අම්ලය රසයක් ලබා දෙන නිසා සෝඩා වතුර සහ කාබනීකృత සිසිල් බීම නිපදවීමට භාවිතා වෙනවා. එවන් කාබන් ඩයොක්සයිඩ් කියන්නේ දහන අපෝෂක වායුවක් නිසා ගිනි නිවන උපකරණවල භාවිතයට ගන්නවා. එවන් යකඩ නිස්සාරණයේදී අවශ්‍ය ඔක්සිහාරකය වන කාබන් මොනොක්සයිඩ් වායුව නිපදවන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව සමග කෝක් ප්‍රතික්‍රියා කරවීමෙන්. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් වායුව අධික පීඩනයක් යටතේ තදින් සිසිල් කරන විට ඝන බවට පත් වෙනවා. ඒ වගේම ඝන කාබන් ඩයොක්සයිඩ් ක්‍රමෙන් රත් කරද්දී ද්‍රව නොවේ, කෙලින්ම වායු බවට පත් වෙනවා. ඒ නිසා භාවිතයේදී අයිස්මෙන් ද්‍රව වෙන්නේ නැහැ. ඒ නිසා ඝන කාබන් ඩයොක්සයිඩ් වියලි අයිස් කියලා හඳුන්වනවා. මේ වායේ උෂ්ණත්වය අයිස් වලට වඩා බොහෝ අඩු නිසා අධිශීතකාරකයක් ලෙස භාවිතා වෙනවා. ඒ වගේම ආහාර පරිරක්ෂණයේදී වියලි අයිස් බහුලව භාවිතා වෙනවා. තවද කෘතිම වැසි ඇති කිරීමට වියලි අයිස් භාවිතා වෙනවා. එහෙනම් දුවේ පුතේ, පදාර්ථයේ වෙනස් වීම දෙවනි කොටසින් අපි ඉගෙන ගත්තා සක්‍රියතා ශ්‍රේණිය, එහි ප්‍රයෝජන ගැන, ලෝහ නිසාරණය ගැන, වායුවල ගුණ, පිළියෙල කිරීම හා භාවිත පිළිබඳ. එහෙනම් දුවේ පුතේ, පදාර්ථයේ වෙනස් වීම පාඩම මෙතනින් අවසන් වෙනවා. ඔයාලා හැමෝටම ආයුබෝවන්.